අයිබෝවන් කියලා ආදරීම් පිළිගන්නවා දත්මං ඔයාලාේ ස්සෙල්කිචන් YouTubeුයක් චනැල්ලෙකට ඉතින් මං අද ඔයාලට අරගෙනාවේ බැදලඋයෙන රසම රස චිකන්කරියකක්. ඉතින් මේ චිකන්කරියක උත්සවයකට එතවට අපට දවස් දෙකක් විතර කල්තියාගණ්ඩක් පුළුවන් මේ විදිහයට හැදුවෝත්. බලමු අපි දැම් මේ චිකන්කරියක හදාගන්න කොහොමද කියලා. මං මෙතන අරගෙන තියෙනවා, මස්කිලෝ එකක් අරගෙන තියෙනවා. එතකොට මේටික හොඳින් හෝදග්ඩෝනේ. මන් දෙසරයක් විතර හෝදගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණුතේ හැදි දෙකක් විතර එකතු කරලා නැවතත් හොඳින් හෝදගන්නවා. එහෙම ලුණුදාලා හෝදගත්ත හම මේ මස්වල තියෙන පිළි ගන්ඳය යනවා. ඒක නිසා ලුණ ටිකක් හරි දෙහිටිකක් හරි දාලා හොඳින් අතුල්ලලා සෝදගණ්ඩෝනේ. හඩි මස්ටික ඔක්කොම හොඳින් හෝදගෙන තියෙන්නේ ඊළඟට බලමු අපි මේ මස්්ටික තම්බගණ්ඩෝනි තම්බගන්නේ කොහොමද කියලා මේ හොඳින් හෝදලගත්ත මස්ටිකට මම කහතේ හැඳි කාලක්ිවිතර එකතු කන්නවා ඒගාපට තුන පහතේ හැන්දක් එකතු කන්නවා ම්මිරිස්කුඩු තේහැදි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට මම සුදුලුණු බිකිිතුනක් හතරකුයි සාමාන්‍යෙන් ගාන මමු ඉගුරු කඇල්ලකුයි මේ වගේ හොඳට කොටා ගන්නවා. කොටාගෙන ඒටික් මස්සකට එකතු කරගන්නවා. මං මේ මස්ස එකට ලුණු තේහැදිී එකහම ආරක්කකිතර එකතු කරගත්තා. ඊට පස මේටික හොඳින් කලවන් කරලා විනාඩි විස්සක් විතර වගේ වහල තියල තියෙනවා ඊළඟට විනාඩි විස්සක් වහලතියපු මේ මස්ටික තම්බගණ්ඩෝනි මෙහෙම මස්්ටික තම්භගත්තහම හරි ඉක්මනින් බැදගණ්ඩ පුළුවන් අනිත එක තෙල් ගොඩක් යන්නෙත් නෑ ඒක නිසා මස්ස ඇහෙන ප්‍රමාණයට විතර වගේ වතුර එකතු කරලා මම් මේටික විනාඩි දායක් විතර වගේ තම්බගන්නවා. නම් මස්ටික ඇැම්බිලා තියෙන්නේ මම් මේටික වතුර බේරලා අරගන්නවා ඊට පස්සේ අපි බලමු මේටික බැදගන්න කොහොමද කියලා. මස්ටික බැදගණඩ පුළුවන් විිදිේ තාච්චයක්ක් ලිපෙන්තියාගන්න ඒකට තෙල් කාලක්විතර වගේ එකතු කරගන්න. ඊට පස්සෙ මේ වගේ මස්ටික මන් දෙසරේකට වගේ තමයි බැදගන්නේ ඉතින් මෙහෙම බඳන්න මහාගොඩත් එල් යන්නේ නැහැ අනිත්ඒක අපි මේක යාන්තන් රන්වන් පාට වෙනකොට ගණ්ඩෝනි නැත්තන් මස්කෑලි ගොඩා බැදිල වැඩිවුණහම කන්න අමාරුයි ඒක නිසා ලාවට වගේ බැදගත්තහම ඔොඳටම ඇත්ති. මෙන්න මේ ප්‍රමාණයට වගේ මස්්ටික බැදලාරගන්න ඉදිරි මස්්ටිකක් මන් මේ වගේම බැදගන්නවා අනෙක්තක මේ මස්ටික බැදගන්ඩ මහා වෙලාවක් කියන්න විනාඩි පහක්විතර වගේ යනකොට මේ මස්ටික රංවන් පාට වෙනවා එතකොට ඇත්ති ඊළඟට බලමුුව අපිින්මයි මස්කරියක හදාගණ්ඩ ඕනික කරන්න මොනාද කියලා මං මෙතන අරගෙන තියෙනවාකාරපීංචය රම්පේ අමුුමිරිස් තක්කාලි ගෙරි දෙකර එතකොට රත්තුලෝනොටිකක් සුද්දර වුණු අම්මු ඉංගුරු අපි දැම්මනෙ මුලින්ම දාපු නිසා ඒවා ඕනිවෙන්නේෙ නැහැ. ඉතින් තක්කා ලිටික මේ වගේ පොඩියට කපාගන්නවා. රතුලුණු ටිකත් මේ වගේ පොඩියට කපාගන්න ඊඟට අමමු මිරිස්්ටිකත් කපා ගන්නවා දැන් අපි මස්කර එක හදාගැම ඊළඟට මම මේ වගේ මැටි ඇතිලියක් ලිපෙන්තියාගන්නවා. ඊට පස්ේ තෙල්ටිකක් එකතු කරගන්ඩ මේ තෙල්මං අර මස් බැදලා ඉතිරි වුණ තෙල් තමයි අරගත්තේ. තෙල්ටික හොඳින් රත් වුණනාට පස්සේ මං මේ එකතු කරන්න අමුත් උන පහ තේහැදි දෙකයි මිරිස්තේ හැඳි දෙකහා මාරක් විතර එකතු කරගන්නවා. මේටික හොඳට ලස්සන දුඹරුපාටක් වෙනකම් බැදගණ්ඩඕෝනේ ගොඩාක් කළුවෙනකන් තියාගණ්ඩ එපා ඊළඟට මං මේකට අපි කපාගත්ත ලූුණු අමු මිරිස් රම්ප කරපංචා ඒටික එකතු කන්නවා තක්කාලි දැම්ම එකතු කරන්නේ නැහැ ලූනු අමුමිරිස් ්‍රම්ප කරපින්ංච ටිකත් බැදිලා එන්නකොට මිරිස්ස එකේ තවල් අස්සන පාටක් එනවා ඉති ඒකහින්දා මිරිස්ටික ගොඩක් පාට වෙන්න කලින් මේ ලුණුකරපංච ටික එකතු කරගණ්ඩෝනි මේේටික ටිකක් තෙලේ බැදුන හම මං මේකට තක්කාලි එකතු කරගන්නවා තක්කාලි කණ්ඩ කැමැතිකවුරුහුව අකමැති කෙනෙකුට නං ගොර පෙස්ටිකෙන් ටිකක්දාගන්න පුළුවන් ට තක්කාලිටිකක් දෙැම්හම හරිම රස්සයි ඊළඟට බැදගත්ත මස්ටික එකතු කරගන්නවා ඊළඟට මං මෙතන තුන පහ මස්කරි තුනපහ එකින් තේහැඳි දෙකක් එකතු කරගන්නවා ඉතින් මේ මස්කරි තුන පහයක හරිම රස්සයි මේකට එනසාල් කරාම්භු නැටි කුරුදු පොතු ඒ හැම දෙයක්ම දාලයි ම තුන පහයක හදාගෙන තියෙන්නේ. ඊළඟට මම් මේකට අර මස්තබ තම්බගත්ත වතුර ටික එකතු කරගන්නවා. දැන් අපි මස්කරයක්ක විනාඩි දහයක් පහළවක්විතර උයාගණ්ඩෝනි එතකොට තමයි මස්කරයක රස තවත් රෙඩි වෙන්නේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනන් තවායට බලන්ඩ ශයා කරන්න ඒ වගේම ලයිරන්න මගේ ජැනල්ලෙ එකත් එක්ක එකතු වෙලා නැත්තං සබස්්‍රරයිබ් කරල එකතු වෙන්න කියෙල මංවාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතිං ඔයාලත් මේ වගේ මස්කරියක හදල බලන්ඩ හරිම රස්සයි ඒ වගේම දවස් දෙකක් විතර අපිට මේක ෆ්‍රජ්ජකේ දාන්නෙත් නැතුව තියාගණ්ඩ පුළුවන් උත්සවේකට වගේ ගොඩාක් හොඳට ගැලපෙනවා මේ විදියට හැදදු හාම ඉතිං ඔයාලත් මං මේ හදපු මස්කරියක මේ විදියට හදල බලන්න ස්තුූතියි ඔයාලට තවත් මේ වගේම වීඩියෝහෙකින් හමුයමු.